නොවැම්බර් 7 වෙනිදා සිකුරු ග්‍රහය ධනු රාශි ගත වීම තියෙන මේ ලග්න වලට ඇත්තම කිව්වොත් අර කිරි උතුරනවා වගේ හරියට කාලයක් මේ කිරි ඉතරන කාලයක් කියන්නේ. ඔන්න ධනුස් කාලෙකින් එන බොහෝම බලගත් ග්‍රහ මාරුවක් සරු කරගන්න පුළුවන්, දියුණු වෙනවා, ආදායම වැඩි වෙනවා, යාන වාහන ගන්න බලාපොරොත්තු වෙනවා, ගෙවල් දොරවල් හදන්න බලාපොරොත්තු සිකුරු ග්‍රහය එනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ගොඩාක් ලොකුවට අර ආකර්ෂණ බලය වැඩි වෙලා ධන ආකර්ෂණ යාන වාහන ඉඩකඩම් ධන දීපල් ලබා ගැනීමේ වාග්ය මේ සියලු දේ වැඩි වෙනවා මේ සිකුරු ග්‍රහයගේ බලපෑමත් එක්ක. දෙන ඔය මහා දවන්ත ව්‍යාපාරකකින් කැඩිලා බිඳිලා වැටිලා තියෙන ධනුස් මේ පැත්තේදී වෙලා තියෙන යම් කිසි බලපෑමක් ග්‍රහ රටා වුණු තමන්ට යමන සුදෝසයක් එන එක ධනුස් කියන්න පුළුවන්. තමන්ට මාරක බව එදෙන්න පුළුවන්. ඒ අතුරු දසාවට ටිකක් බහැන ලුවන් මට්ටමට අපි ඒක හදා ගන්න ඕනේ නේ. එහෙම හදා ගත්තට පස්සේ අන්න එතකොට තමයි සිස්ටම් චේන්ජ් වෙන්නේ. ධනුෂ් ලොක් SL YouTube නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත්දායකයා ලබා දෙන දත්ත හා තොරතුරු වල වගේම ඔහුගේ වෘත්තිය පිළිබඳව සම්පූර්ණ වගකීම ඔහු සතුවේ. මෙම තොරතුරු හුදෙක් පරීක්ෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ. මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුවේ. මෙම කරුණු මූලික කරගෙන සිදු කරන්නා වූ කිසිදු මුදල් ගනුදෙනුවක් සඳහා ධනුෂ් ලොක් SL YouTube නාලිකාව වග කියනු නොලැබේ. අයිබෝන් ධනුෂ් ලොක්ස් වල හැමෝටම මම අයිබෝන් කියලා හිලි ගන්න ඔබතුමා කුමාර වේද මහත්තයා. ඔන්න එතුමත් එක්ක දවසේදීත් අපි සාකච්ඡා කරන යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර මූලික කරගෙන මේ අදෘශ්‍යමාන බලවේග පිළිබඳ විශේෂයෙන්ම ජ්‍යොතිෂ කරුණු සුබ අසුබතා තියෙනවා. එහෙමනම් මේ අසුබතා මගහරවගෙන කොහොමද මේ අදෘශ්‍යමාන බලවේග හරහා ජීවිතේ සාර්ථකත්වය කරා අරගෙන යන්නේ? මම හිතන්නේ අද දවසේදීත් ජ්‍යොතිෂානුකූලව වෙන සිදුවෙන ග්‍රහමාරුව පිළිබඳ ඔබතුමා තොරතුරු ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. පුංචි ගියක් ලබා දෙලිමු. මොන වගේ දේවල්ද අද වැඩසටහනෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ? ඇත්තටම ධනුස් නොවැම්බර් 7 වෙනිදා සිද්ධ වෙන ග්‍රහමාරුව ගැන තමයි මම කියන්නේ. ඒක බොහොම යහපත් ග්‍රහමාරුවක්. ඇත්තම කිව්වොත් දැන් රටත් උඩු යටිකුරු වෙයිද? නොවැම්බර් 7 කියන්නේ මේ මැතිවරණ උණුසුමත් ලඟ වෙලා තියෙනවා. මේ සියලු දේවල් එක්ක හැමදේම වෙනස් වෙයි. සිකුරු ග්‍රහය ධනු රාශි ගත වීම තියෙන. සිකුරු ග්‍රහය එනවා කියලා කියන්නේ ඒ කියන්නේ මේ ගොඩාක් ලොකුවට අර ආකර්ෂණ බලය වැඩි වෙලා ධන ආකර්ෂණ යාන වාහන ඉඩකඩම් ධන දීපල් ලබා ගැනීමේ වාග්ය මේ සියලු දේ වැඩි වෙනවා මේ සිකුරු ග්‍රහයගේ බලපෑමත් එක්ක. නොවැම්බර් රට සිකුරු වතේ මේ සිකුරු මාරුව ගොඩාක් දෙනකොට ඉතාම යහපත් කාලයක්. මේ ධනුස් බොහොම සුබ ලග්න තියෙනවා. මේ ලග්න වලට ඇත්තටම කිව්වොත් අර කිරි උතුරනවා වගේ හරියට කාලයක් මේ යන්නේ. ඒ හින්දා අපි ලග්න ටිකත් මම කියන්නම්. මේ ග්‍රහ මාරුව ඇත්තටම කිව්වොත් අපේ රටටත් බොහොම යහපත්, ලංකාවටත් බොහොම යහපත් ග්‍රහ මාරුවක්. ඒ හින්දා ඉස්සරහට ඉඳන් ටිකක් සුබවාදී දේවල් තමයි සිද්ධ වෙන්නේ. ඒ හින්දා මේ බොහොම පරිස්සමට අපි යන එකයි තියෙන්නේ. ඒ කියන්නේ මිනිස්සු පරිස්සමට යන්න ඕනේ. මිනිස්සු පරිස්සමට ගියොත් අනිත් ඒවා නිකම් පරිස්සම් වෙයි. ජීවිත සාර්ථක වෙන්න, ජීවිත සුබ වෙන්න අවශ්‍ය වෙන තොරතුරු කරුණු කාරණා අදවසේදී ලබා කියා ගන්න පුළුවන්. එවනම් අපි වෙනද වගේම අදත් සඳහන් කරමු සාමාන්‍ය මේ යంత్ర මන්ත්‍ර තන්ත්‍ර ගත්තට පස්සේ ඇත්තම වැටුණු ජීවිත ගොඩ ගන්න පුළුවන්ද මේ දේවල් හරහා? ගොඩක් දුරට ධනුස් මම දැකලා තියෙනවා ගොඩක් දෙනෙක්ගේ, කියන්නේ 100ක් ගත්තොත් 80%ක් දෙනෙක්ගේ ජීවිතේ දියුණුව විනාශ කරලා තියෙන්නේ තමන්ගේ ජීවිතේ යම් කිසි විදිහක ලැබීම් නැති කරලා, එහෙම නැත්නම් යම් කිසි විදිහේ විනාශ පවුල් කඩලා විනාශ වෙලා භූමි පාලු කරලා ඒ ගොඩක් දේවල් වෙලා තියෙන්නේ මේ අදෘශ්‍යමාන පැත්තෙන් තමයි. එහෙම සාමාන්‍ය 10%ක් 15%ක් වෙන සමහර තමන්ගේ නොසලකිල්ලෙන් ජීවිතේ විනාශ කරගත්තු කට්ටිය. නමුත් ගොඩාක් දෙනෙක් මම දැකලා තියෙනවා ওই මහා දවන්ත ව්‍යාපාරකකින් කැඩිලා බිඳිලා වැටිලා තියෙන ධනුස් මේ පැත්තේදී වෙලා තියෙන යම් කිසි බලපෑමක් මත. ඒක ධනුස් මේක වෙනකන් සමහර අවස්ථාවලදී තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි කියමු ඔයා ව්‍යාපාරයක් පටන් ගත්ත කියන ඔයාගේ ව්‍යාපාරය හොඳට යනකම් ඔයාට අනිත් දේවල් ගැන හිතෙන්නේ නැහැ. එහෙනම් මම දැන් මගේ අස්වාකට වා ටිකක් කුච්ච ගන්න ඕනේ. එහෙම නැත්නම් අයියා මිසු උඩ මළුවට, එහෙම නැත්නම් රුවන් ඇඩිසෑයට, එහෙම නැත්නම් දල්දා මාලිගාවට, එහෙම නැත්නම් යම් කිසි තමන් අදහන දෙවි කෙනෙක් ඉන්නවනම් ඒ තැනකදී පූජාවක් තියලා මේවත් එක්ක ගමන යන්න ඕනේ කියන එක තේරෙන්නේ නැහැ. ඒක තේරෙනවා ධනුස්. අර ලැබීම් එනකොට තමන්ගේ ජීවිතේ අනිත් පැත්ත තමන්ට තේරෙන්නේ නැහැ. ඒ ගොඩක් දෙනෙකුට වෙලා තියෙන දේ මම කියන්නේ. නමුත් තමන් හිර වෙලා විනාශ වෙලා නැත්තරම නැති වෙලා දැන් මේ පැත්තෙන් ඔයා හිතනකෝ යම් කිසි විදිහකින් බන්ධනයක් හරි මිනිස්සුකට බැඳුත් එකපාරවක වෙන්නේ නැහැ. 2015 16 යම් කිසි විදිහකින් අමනුෂ්‍ය බන්ධන බැඳපුවා. දැන් මේ 2021 22 විනාශ වෙච්ච මිනිස්සු ඉන්නවා.
ඒක වෙන්නේ සමහරට ස්වභාවිකෝ ඒකෙන් තමන් ස්වභාවික විනාශ වෙනවා වගේ වෙන්නේ නමු ස්වභාවික වන මේ වෙන්නේ අවසාන්ට බලන්නකොට තමාගේ තිබූ කෝටි ගණ තිබූ දේපලත් නැතිවලා තම කෝටි ගණක් නයත් වෙලා සමහරකෙනෙකුට එලියටවත් බැහැගන්න බැරි මට්ටමට ඇවිල්ලා තියෙන ඒ ඇවිල්ලා තියෙන දනුස් අර මේ පැත්තේ වෙලා තියෙන දේ තමයි ඒක නැති කරගන්නකම් තමන්ට එතනින් එහාට ගොඩේමක් නැහැ. ඒ ගොඩ වුණත් ගොඩේ එන්නේ තවත් අර පඹගාලක තමයි පැටලෙන්නේ. එහෙම පැටලිලා පැටලිලා වැඩිලා තමන් දන්නෙත් නැහැ අවසානට මට මේ මොකද වුනේ කියලා. ඒකයි දැන් කියන්නේ අපි අර හොඳට ඉන්න කාලේ අපි අවශ්‍ය දේවල් ටික කරගන්න ඕන. ඒකට අපි ගොඩාක් ලොකුවට ජීවිතේ විනාශම වුණාට පස්සේ අපිට ඒකට පියවර ගත්තට පස්සේ අපිට හිමීට හිමීට තමයි ඒ ටික විසඳගෙන යනවා. තමා සමහරු ඉන්න සමහරුගේ ඔය දෝෂ තියෙනවා දනුස්. ඒව සමහර අවස්ථාවල එකපාරක් දෙපාරක් දෙහි කැපුවට ඇරෙන්නෙත් නැහැ. ඒ කියන්නේ ඒ තරම් බලගත් ඒවා සමහරට නිතර නිතර කරපුවා තියෙනවා. නිතර නිතර යම් කිසි විදිහකින් දෝෂ ආවට පස්සේ දනුස් මම දැකලා තියෙනවා දැන් ග්‍රහ රටා වුණු තමන්ට ඒ අමනුෂ්‍ය දෝෂයක් එන එක දනුස් කියන්න පුළුවන්. මම කේන්දර බල ගොඩක් දෙනකොට කියලා තියෙනවා ඒක ඔයාට අනිවාර්යෙන් අමනුෂ්‍ය දෝෂයක් තියෙනවා මේක අයින් කරගන්න කියලා. එතකොට දනුස් ඒ වගේ බලපෑමක් තියෙනවා තමන් තමන්ගේ ජන්ම පත්‍රය යම් කිසි විදිහකින් පරීක්ෂා කරනකොට බලා ගන්න ඕන තමන්ට ඉස්සරහට තියෙන දුර්වල දේවල් මොනවාද. එතකොට යහපත දැන් ඒ අවශ්‍ය කරුණු ටික දැනගත්තා නම් ඇති. දැන් හැමදේම නේ මං කියන්නේ අවශ්‍ය දේවල් ටිකවත් අඩුම වශයෙන් ඔබ බලා ගන්න මාස 6කට සැරයක්වත් මං කියන්නේ අර ඒකයි අඩුම වශයෙන් බලා ගන්න ඊට කලින් බලා ගන්න පුළුවන් හොඳයි. මාස 6කට සැරයක්වත් ඔබ මේ යම් පත්‍රය අනිවාර්යෙන් පරීක්ෂා කරලා බලන්න මොනවා හරි දෝෂයක් තියෙනවා නම් මොනවා හරි ඉදිරියේදී තමන්ගේ අසාර්ථක වීමක් එහෙම නැත්නම් විනාශ වීමක් වැටීමක් රැවටීමකට අහු වීමක් මේ සියලු දේ මාරකයක් වගේ තියෙනවා නම් ඔබ අනිවාර්යෙන් ඒකට පිළියම් යොදා ගත යුතුයි. මොකද සමහර කේන්දර මට හම්බෙලා තියෙන දනුස් බොහොම අඟහරුගේ දසාකාලයක් වගේ යනකොට ටිකක් නීච වෙලා වගේ යනකොට තමන්ට මාරක බව එදෙන්න පුළුවන්. ඒ අතුරු දසාවක් ටිකක් භයානක දසාවක් આવුත් ඉවරටම ඉවරයි. දැන් සමහරක් වෙලාවට අර මේ ඔබතුමත් අර කලින් මුලින් සඳහන් කර ආකාරයට මේ දවස්වල නොඑක් නොඑක් ආකර්ෂණය ඇති කරගන්න නොඑක් නොඑක් වශීකර්ම කරගන්න නැත්තම් ජනතාවගේ හිත් දිනා ගන්න ඇත්තද මේ කතන්දර මේ වගේ දේවල් වලට ප්‍රබු නෙනවද මේ දවස්වල මොකද මේ මැතිවරණ උණුසුමත් වෙන හින්දා සමහරක් වෙලාවට එහෙම පුළුවන් ද ආකර්ෂණය කරගන්න ජනාකර්ෂණය කරගන්න පුළුවන් ද අදෘශ්‍යමාන බලවේගයක් කරා පුළුවන් ඒක බොහොම පැහැදිලිව පුළුවන් ඒවා කරගන්න පුළුවන් වැඩියෙන්ම කරගන්න පුළුවන් පැත්ත තමයි මේක. ඉතින් මේකට සර්වලෝක වසී යන්ත්‍රයක් වගේ කෙනෙකුට දැම්මුත් දනුස් ඒක පුදුම විදිහට තමා වටා පිරිසක් ඒක රාසි වෙනවා. එහෙම අපි කරලා පෙන්නලා තියෙනවා. ඔය මහා දෙවන්තර මම වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ මම ඒකයි කියලා තියෙනවා මම පොඩි කෙනාගේ ඉඳන් ඉහළම කෙනාට වෙනකම් වැඩ කරපු කෙනෙක්. ඒ ඔය ඕන කෙනෙක් ඒ දේවල් කරගන්නවා. දැන් මේ 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 එන මැතිවරණෙදිත් මේවා ගොඩාක් දෙනෙක් කරගන්නවා. දැන් මේ මම කියන්නේ මේ මං ගාවටම ඇවිල්ලා කරගන්නවා කියලා හැමෝම. නමුත් තමන්ට ඒ ආවේණික තමන් ඒ පිළිගත්තු කෙනෙක් ගාවට ගිහින් ඒ වැඩ කරගන්නවා. ඒ ටික කරගෙන තමයි ඉස්සරහට ගමන යන්නේ. එතකොට අන්න ඒ වගේ කට්ටිය කවදාවත් පරදින්න එයාලට ජනාකර්ෂණේ මේ අඩුවක් වෙන්නේ නැහැ. හැමදාම තියෙනවා. ඉස්සරහට දැන් බොහොම තමන් ඉස්සරහට යන්න ඕන නම් තමන් ඒ පැත්තත් හදාගන්න බෑ. දනුස් කොච්චර උගත්කම බුද්ධිය මොන හැම දෙයක්ම තිබ්බත් ජනාකර්ෂණය එහෙම නැත්නම් තමන්ගේ ආකර්ෂණ බලය අඩු කට්ටිය ඉන්නවා. සමහරු ඉන්න මම දැකලා තියෙනවා හරි ලස්සන කට්ටිය නමුත් කසාද නැති. ඒ කියන්නේ ඒ කෙනෙක් දිහා කෙනෙකුට දැක්කට අර අර ආකර්ෂණ බලයක් එන්නේ නැහැ. හොඳට ඉගෙනගෙන ඉන්න සමහරට උපාධි දෙක තුනක් තියෙනවා. හොඳ රැකියා හොඳ ඉහළ පෙළේ රැකියා කරනවා නමුත් විවාහය නැහැ. නමුත් තව කෙනෙක් පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ තව කෙනෙකුට එයාව දැනෙන්නේ නැහැ. ඒ දැනෙන්නේ නැත්තේ යන්න අර මේ පැත්තේ ආකර්ෂණ බලය ගිලිහිලා. ඒකට යම් කිසි වැඩක් කරගන්න ඕන තමයි. විශේෂයෙන් දැන් ওই දේශපාලන යම් කිසි විදිහකින් දේශපාලනය කියලා කියන්නේ අත්‍තරම කිව්වොත් පිරිසකගේ ආකර්ෂණය දිනා ගැනීම. ඒ පිරිසකගේ ආකර්ෂණය දිනා ගන්න නම් දනුස් අනිවාර්යෙන් යම් කිසි විදිහකින් මේ පැත්තේ වැඩ ඉතාම ඉවහල් වෙනවාම තමයි. එහෙනම් මේ වගේ වැඩ කරගෙන අඩුම වශයෙන් තමන්ගේ ආගම ධර්මවත් හරියට අදහන ඒ අවශ්‍යවත් පිළිවෙත් ටික කරගෙන ගියොත් ඇත්තම කිව්වොත් එයාට ඒ ජයග්‍රහණයට යන්න පුළුවන්. ඒ ඉතින් මේ පැත්තෙන් උඩු යට කරන වැඩ තියෙනවා. තරුණ ජීවිත නැත්තම් ජීවිතයේ පරාජවිච්ච ජීවිත සමහරක් වෙලාවට විදේශ රටවලට ගිහිල්ලා හැමදේම ප්‍රතික්ෂේප වෙලා තනිවිච්ච ජීවිත අන්ත අසරණ වෙලා ඔබතුමාට කතා කරනවාද එහෙම ජීවිත වලට ගොඩ යාමක් තියෙනවා දුෂ්මාන බලවේග. ඇත්තම දනොස් එහෙම ගොඩාක් දෙනෙක් මං ගාවට එනවා විශේෂයෙන් තරුණයෝ. දැන් සමහර අවස්ථාවල දෙමාපියෝ කියන දේ අහන්නේ අපි කියන දේ අහමු. එලට අපි ඒ තරම් දැනිලා. ඒ කියන්නේ ඒ දැනෙන විදිහට අපි වැඩ සමහරු කිසිම තැනක දේවාලයකටවත් කොහෙවත් නැහැ නමුත් මංගාවට එන්න කියපු ගමන් ටක් ගලනවා. ඒ එන්නේ අපි යාලට ඒ දැනෙන විදිහට දනස් වැඩ කරලා තියෙනවා. මොකද මේ තාක් දුර තමයි විභාගයක් ලියා ගන්න බැලුව තමන් බොහොම පල්ලෙහා හිටපු කට්ටිය දැන් ඉහළටම
ගෙනල්ලා තියෙනවා. දැන් මේ ගිය පහුවෙච්ච විභාගවලත් දෙවන්ත ප්‍රතිඵල දාපු කට්ටිය ඉන්නවා. දැන් මේ මේක බලහින්නකට අනිවාර්යයෙන්ම දායි දනුස් ගොඩාක් ඉහළට යන්න මම ඒ දරුවන්ට උදව් කරලා තියෙනවා. තාර ශක්ති වැඩි වෙලා තමන්ගේ පොතේ පතේ දැනුම වැඩි වෙලා තමන්ට වැඩ කරන්න හිතෙන මට්ටමට එන්න ගොඩාක් දුරට අපි විශේෂයෙන් ඔය ගණපති, සරස්වති, ලක්ෂ්මී වගේ දැහැන් දාලා දරුවන්ගේ ජීවිත ඇත්තටම ගොඩක් යහපත් කරලා තියෙනවා. ඒ ඒ ඒ වගේ දරුවෝ ටික කාලයක් යනකොට දනුස් අර සමහර දරුවෝ ඉන්නවා දෙමාපියන්ටවත් මෙල්ල නැහැ. ඒ වගේ කෙනෙක් මේ වගේ දෙයක් දාලා ටික කාලයක් යනකොට නිකම්ම හැදෙනවා. දැන් මංගාවට අවුරුද්දකට විතර කලින් එක්ක ආපු දරුවා කිව්වේ මෙයා හදන්නම බෑ කියලා. දැන් එක්කෙනා වේද මහත්තය දැන් අපි 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 කියන්න ඕනේ නැහැ මෙයාට වැඩ කරන්න. මෙයා බොහොම යහපත්, ගුණ යහපත් වැඩ කළා. මෙන්න මේ වගේ ප්‍රතිඵලයක් මෙයාට තියෙනවා කියලා. යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර වලින් අකීකරු ජීවිතය කියන්නේ කීකරු කරන්න පුළුවන්ද? කොහොමද මේ මෙල්ල කරන්නේ? මොකද්ද ඔබතුමා ගාව තියෙන බලේ? මේවට යන්ත්‍රද මන්ත්‍රද යොදා ගන්න නැත්නම් විශේෂ තෙල් වර්ග තියෙනවද? දනුස් මේ මේ පැත්තෙන් ඒ ඒ වැඩ කටයුතු කරන්න පුළුවන්. නමුත් අර සමහරු බලාපොරොත්තු සමහරු මම දැකලා තියෙනවා ගොඩාක් මෙල්ල වෙන්නෙම නැති චරිත ඉන්නවා. ඒ කට්ටිය ටික කාලයක් යනකොට තමයි මෙල්ල වෙන්නේ. ඒකට එකපාරම දෙයක් කරන්න බෑ. දැන් දෙයක් පත්‍යං වෙන්න සමහර කෙනෙකුට දනුස් අර තමන්ගේ පෙර යම් කිසි විදිහේ කුසල් ලක්ෂල් කර්මත් බලපානවා. තමන්ගේ ගහ රටාව ගොඩාක් දුරවල කෙනෙකුට නම් අර ටික කාලයක් යනවා ඒක බලගන්නilla එනකොට. නමුත් දැන් 2022 විතර මොකද 2023 අවසානට විතර විභාග ලියන දරුවෝ 2022 විතර මං ගාඩට එනකොට මේ ඒ දෙමාපියෝ හිතුවෙත් නෑ මේ දරුවෝ පාස් වෙයි කියලා. මං කිව්වා බය නැතුව ඉන්න මේක දාලා මෙයාලා පාස් වෙනවා හොඳට. මෙන්න මේ මේ මට්ටමට පාස් වෙනවා. පිට බය නැතුව ඉන්න. දැන් යාළුවත් පිළිගන්නේ හිටියේ නැහැ. දැන් විභාග ප්‍රතිඵල ඇවිල්ලා ආවට පස්සේ අන්න ඕන් දුව වෙන ප්‍රතිම මහත්තයා කීප කාරියටම හරි අහවල් ගාන තමයි ගත්තේ. මෙන්න මේ විදිහට දරුවා පාස් වුණා අපි හිතුවෙත් නැහැ කියලා. ඔබතුමාගේ වචන විශ්වාස කරගෙන අපි හිටියා මේ විදිහටම ප්‍රතිඵල ලැබුණා කියලා. මේ වගේ දේවල් සිද්ධ වෙනවා සුබ අසුබතාවන් මැද්දේ. එහෙමනම් මුලින් පොරොන්දුව දුන්න ඕන විශේෂ ග්‍රහ මාරුවත් එක්ක අපි සුබ ලග්න ටිකක් සඳහන් කරනවා කියලා. මොනවාද මේ සුබ ලග්න අපි සඳහන් කරමු එහෙමනම්? ඇත්තටම දනුස් නොවැම්බර් 7 සිකුරු ග්‍රහය ධනු රාශියට එනවා කියලා කියන එක ඇත්තටම බොහොම යහපත්. විශේෂයෙන්ම ධනු ලග්නෙට ඉතාම යහපත්. ධනු, මීන, මිතුන, කන්‍යා ලග්නයට ඉතාම සුබ කාලයක් කියන්නේ කිරි ඉතරෙන කාලයක් කියන්නේ. ඔන්න දනුස් කාලෙකින් එන බොහෝම බලගතු ගහ මාරුවක් සරු කරගන්න පුළුවන්. දියුණු වෙනවා, ආදායම වැඩි වෙනවා, යාන වාහන ගන්න බලාපොරොත්තු වෙනවා, ගෙවල් දොරවල් හදන්න බලාපොරොත්තු වෙනවා, ව්‍යාපාර ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා, පටන් ගන්න බය නැතුව ඉෂ්ට වෙනවමයි. කියන්නේ ඔබගේ ලැබීම් එහෙම පුදුම විදිහට වැඩි වෙනවා. ඔය මම කියපෝ ලග්න හතරේ පුදුම විදිහට ලැබීම් වැඩි වෙනවා, ආදායම් වැඩි වෙනවා, තමන් කරන කියන රැකී ආරක්ෂා දියුණු වෙනවා. ඉස්සරහට යන්න පුළුවන් අර මල පිපුණා වගේ හරින කාලයක්. ඒ හින්දා බය නැතුව මේකෙන් වැඩ ගන්න ඔබට යහපතක් වෙන ඉතාම සුබ කාලයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඔන්න එමනම් ඒ සුබ ලග්න ඒ දේවල් එක්ක මං හිතන රටේ ඉදිරියත් සුබ වේද, රටේ ඉදිරිය ගැනත් මොන වගේ දේවල්ද සඳහන් කරන්න පුළුවන්? මේ සියලු දේවල් එක්ක මිනිස්සුන්ට සතුටින් ඉන්න පුළුවන් වේද? ඇත්තටම දනස් රටේ ඉදිරියේ යහපත් වෙනවා. නමුත් අපේ රට බොහොම යහපත් තත්ත්වයකට එන්නේ මම මීට කලිනුත් කියලා ඇති මට පේන දැක්මත් එක්ක 2030 ගණන් වල තමයි. ඉස්සරහට අපිට ඇත්තම කිව්වොත් අපේ රට ගැන අපි කවදාවත් මම යහපත් විදිහේ අනාවැකියක් කියලා නෑ. රටට කොහොමත් යහපත් විදිහේ කාලයක් තමයි එන්නේ. ඒත් අපේ රටේ කට්ටියගේ ආකල්පමය වෙනසක් සිද්ධ වෙලා බොහොම යහපත් ආකල්පමය වෙනසක් සිද්ධ වෙලා අපි රටේ මිනිස්සු අන් කෙනාට ගරු කරන්න ඉගෙන ගත්ත දවසට එහෙම නැත්නම් අපි දැන් අපි බලාපොරොත්තු වෙනවා යම් කිසි විදිහකින් දනුස් එකපාර යම් කිසි විදිහේ දෙයක් කරගන්න. එහෙමත් මං හිතන්නේ ටිකක් අපහසුයි. අපි ක්‍රමක්‍රමයෙන් ගොඩගන්න 2022 තිබු පරිසරය නෙමෙයි දැන් 2024 තියෙන. 2022 අපි මොන මට්ටමද හිටියේ කියලා බලන්නකෝ. එතකොට අපි 2024 අවසාන විතර එනකොට අපි එතනින් ලොකු පිම්මක් පැනලා තියෙනවා. එතකොට මේ පිම්ම ඉස්සරහට පයින්න නම් මේ ජනතාවගෙත් ලොකු උනන්දුවක් තියෙනවා. ඒත් එක්ක මේ දේශපාල බලන්නේ රාජ්‍ය සේවකගෙත් ලොකු තල්ලුවක් තියෙන්න ඕන. ඒ තල්ලුව දෙන තාක්කල් දනුස් ඉස්සරහට යන්න ටිකක් අපහසු. ඒ ගැන වෙනම කතා කරන්න ඕන දෙයක් තියෙන්නේ. මොකද අපි අර පැත්තකට පක්ෂපාතීව නෙමෙයි මේ කතා කරන්නේ. අපිට ඕනේ මේ අපේ පල්ලහ පරම්පරාවටත් ඕනේ බොහොම යහපත් රටක්. යහපත් රටක් කියන්නේ තමන්ගේ වැඩක් පලක් හරියට කරගන්න, තමන්ට කියන්නේ ඉස්සරහට දියුණුවට යම් කිසි විදිහ ව්‍යාපාර හරි මොනවා හරි මාර්ගයකින් තමන්ට ඉස්සරහට දියුණුව වෙලා යහපත් ජීවිතයක් ගත කරන්න මිනිසුන් ඕන. එහෙම ජීවිත ගත කරන දැන් ඒ විදේශ රටවල් තියෙනවා දනුස්. ඒ එයාලා වැඩක් නිකරුවා සමහරට එයාලට ඒ වැඩ කරන තාක්කල් ඒ රජින් ගෙවනවා. ඉතින් අපි අදටවත් ඒ වගේ රටාවක් තවට හදාගන්නෑනේ.
එතකොට අපි මේ සිිස්ටම් එක චේච් කරන්න බෑ අපේ කට්ටිය ආකල්ප වෙනස් වෙන තුරු. ඒ එක පාර චේන්ජ් කරන්න ගේපුහම් වෙන්නේ මේක හෙන පඹගාලක පැටලෙනවා. ඒ කියන අපේ රට දනුස් එක පාර වෙනස් කරන්න බෑ. එක පාර පුළුවන්න වෙනස් කලා පෙන්න්නට කියන්නු වෙනස් කිරුවොත් එහෙම මේ අච්චාරුවක් වෙන. නමුත් අර තැනටත අපි හදල රට ඒ තැනට අපි රට ගෙනිහිල්ලා එකන අපි 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 ප්‍රංශය නෙමේ අප ඔස්ට්‍රේඩියාව නෙමේ අපි මහා දෙවන්ත රට වලනෙමේ. එතකොට අපි අපිට ඒ රටවල්ල සිිස්ටම් එක දැම්මම මෙතැන්ට ගලපන්ට අමාරුයි. නමුත් එතැන්ට අපි ක්‍රමක් ක්‍රමෙන් යන්න පුළුවන්. එහෙම ගියොත් තමයි වෙනසක් ඇති කරන්න පුළුවන්. එනත එක පාර වෙනසක් ඇතකිරුවොත් මම හිතන්නේ අර අපිට ටිකක් අර අමාරුවෙන එක ගිලින්ඩ බැරි පෙත්තක් අපිට ගිලගන්න බෑනි දනුස්. එතකොට ඒ ගිලින්ඩ පුළුවන් මට්ටමට අපි ඒක හදා ගන්න ඕන නේ. ඒම හදා ගත්තට පස්සේ අන්න එතකොට තමයි සිස්ටම් චේන්ජ් වෙන්නේ. ඔබතුමාට ලබා දෙන්න සුවිශේෂ උපදේශයක් ඇති කිසියම් මේ ග්‍රහමාරුවත් එක්ක අසුබ දේවල් සුබ කරගන්න විදිහක් තියෙනවද ක්‍රමවිදි? ඇත්තටම දනුස් දැන් ඉස්සරහට මේ ලබන සිකුරු ග්‍රහයක පැමිණීමත් එක්ක මිනිසුන්ට ගොඩාක් යහපත් අර සිතුවිලි පවා නිදහස හිතන්න පුළුවන්. ඔන්න විවාහ නැති කට්ටියට ඒ විවාහයන් පවා එන යෝජනා එන කාලයක් නෙමේ ඉන්නේ. එතකොට බොහොම මේ සිකුරු ග්‍රහයක පැමිණීම යම්කිසි විදිහකින් අර සිකුරු ග්‍රහයෙක්ගේ කාලයක් යම්කිසි දරුවෙකුට හරි කාට දැන් දරුවෙකුට ලැබුවොත් තමයි පොඩි පොඩි ගැටලු ටිකක් එන්නේ. මොකද අර අධ්‍යාපනයේ පොඩි පොඩි හැල හැප්පීම් වෙනවා ඒ සිකුරු ගහය ලැබීමත් එක්ක. නැත්තම් සිකුරු අනිත් හැම දෙයකටම හොඳයි. එහෙනම් දැන් සිකුරු ගහය විශේෂයෙන්ම ධනුරාශිගත වෙනවා කියලා කියන්නේ ඔබ විෂ්ණු දෙවියන්ට පහනක් පත්තු කරලා ඕන වැඩක් කටයුත්ත පටන් ගන්න විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය ලබාගෙන ඉස්සරහට ඔබට බොහොම යහපත් වෙනවා. ජීවිතය සාර්ථක කරගන්න විදිය විතර සඳහන් වෙනවා. තවත් දවසක මම කියලා කතා බහ කරමු. බෙහෙන්න ස්තුතිවන්ත ඔබතුමාට. ආයුබෝවන්. ආයුබෝවන්. දනුෂ්ලෝක SL YouTube නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත් දායකයා ලබා දෙන දත්ත හා තොරතුරු වල වගේම ඔහුගේ වෘත්තිය පිළිබඳව සම්පූර්ණ වගකීම ඔහු සතුවේ. මෙම තොරතුරු හුදෙක් පරීක්ෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ. මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුවේ. මෙම කරුණු මූලික කරගෙන සිදු කරන්නා වූ කිසිදු මුදල් ගනුදෙනුවක් සඳහා දනුෂ්ලෝක SL YouTube නාලිකාව වග කියනු නොලැබේ.